ආයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත මහවැසි තවදුරටත් පුවක් පිටියේ නින්දේම අවසන් ගමන් ගිය මව දියණිය සහ සීයා කලු කැලණි ගින් නිල්වලා ගංගා අවට සිටින්නන්ට අනුතුරු ඇඟවීම් මහා ගම් වතුරව දහනමක් ප්‍රදේශ රසක් ජලෙන් යටවෙයි දිවයිනේ සියලු පාසල් වලට හෙට නිමාඩු පොහොට්ටුව වතුරේ තේ කෝපෙන් අහිමි වූ ඩොලර් බිලියන 2 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වෙයි ආසන සංවිධායකවරුත් පත් කරයි कृषि कर्मांतय नूतन ताक्षणे समगी दिरियट या युतुई विपक्ष नायक सजित कियाई मेरते गोवितन दीवुनु युगयक करा गेन यान वेडबिली वेलट अपी नायकत्व लबा देन होंदम तन मेतन एतनट एन्न बुलत कोलय कियाई අයහපත් කාලගුණ තත්වයේ හේතුවෙන් ප්‍රදේශ රසකට මේ වන විට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. කළු, කැලණි, ගින්, නිල්වලා ඇතුළු ගංගා රසක ජල මට්ටම් ක්‍රමයෙන් ඉහළ යාමත් සමග ප්‍රදේශ රසක් ජලයෙන් යට වෙමින් පවතිනවා. පවතින තත්වය හමුවේ දිවයිනේ සියලු පාසල් වලට හෙට නිවාඩු ලබා දීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන ඇත්තේ. මෙම අයහපත් කාලගුණික තත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසට අප ඔබට විශේෂයෙන් අවධාරණය කර සිටිනවා. දිවයිනට බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්වයත් සමග කැලණි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කැලණි මුල්ල ප්‍රදේශයෙන් කැලණි ගඟ මෙවන විට පිට අරගලමින් නැති බවයි වාර්තා වන්නේ. මේ නිසා පහත් බිම් රැසක් ජලයෙන් යටව තිබෙනවා. අද පස්වරුවන විට නාගලකම් වේදිය ජලමාපකයේ ජල මට්ටම තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ නිසා අඹතලේ ප්‍රදේශයේ නිවාස 85ක් පමණ මෙවන විට ජලයෙන් යටව ඇති බවයි අප වාර්තාකරුවෝ පවසන්නේ. කැලණිගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස කොළොන්නාව ප්‍රාදේශීය ලේකම්වරයා අද පස්වරුවේ දැනුම් දුන්නා. කළුගඟේ ජල මට්ටමත් මෙවන විට ඉහළ කොස් ඇති බව වාර්තා වෙනවා. ඒ හේතුවෙන් බුලත් සිංහල මදුරාවල සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල ජනතාවට මහා ගං වතුර තත්ත්වයක් පිළිබඳව රතු නිවේදන නිකුත් කිරීමටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත්තේ. හොරණ මෙල්ලකන්ද ප්‍රදේශයේ අද පස්වරුවන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තිබුණා. ගංගගේ ඉහළ ජලපෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ගංගගත් මෙවන විට පිට අරගලමින් තිබෙනවා. ගංගග පිට අරගැලීම නිසා ඒ අපට පහත් බිම් රසක්ම ජලයෙන් යටව ඇති බවයි වාර්තා වුණේ. ගංගක පිටාර කැලීමෙන් හෙනතුම උඩුගම නාකුඩ බද්දේගම ආදී ප්‍රදේශ රසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසිනොයි. මාර්ග රසක් අවහිර වී තිබූ නිසා රථවාහන දහවණයටත් බාධා එල්ල වුණා. නිල්වලා ගඟ පිටාර කැලිම නිසා ඒ අවට පහත් බිම් රසක්ද ජලෙන් යටව තිබුණේ මෙලෙසිනොයි. මේ නිසා දෛනික ජන ජීවිතයටද දැඩි බාධා එල්ල වී ඇති බව අප වාර්තාකරුවන් පවසනවා.
සිටිනාමළුව මහවැව පිටාර කැලීම නිසා තංගල්ල බෙලියත්ත මාර්ගයත් ජලයෙන් යටව තිබුණා. මේ වලස්මුල්ල බෙලියත්ත මාර්ගය දම්මුල්ල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබූ ආකාරයයි. තංගල්ල නලකම මාර්ගයත් අධික වැසි තත්ත්වයේ හේතුවෙන් ජලයෙන් යටව තිබෙනවා. මේ බෙලියත්ත හක්මන මාර්ගය ජලයෙන් යටව තිබූ ආකාරයයි. අවිස්සාවේල්ල ප්‍රදේශයට ඇදහැරෙනු දහරණිපාතේ වර්ෂාවත් සමග එම ප්‍රදේශයේ තිබූ ඇලමාර්ගයක් පිටාර කැලීම නිසා එකම පවුලේ තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 78 හැවිරිදි පියා, 36 හැවිරිදි දේනිය සහ 7 හැවිරිදි මිනිපිරිය බවයි වාර්තා වන්නේ. අද අලියුම ඇති වූ ගංවතුර තත්ත්වයත් සමග නිවස සම්පූර්ණයෙන්ම ජලෙන් යටවීමෙන් මොවුන් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. දැඩි වර්ෂාපතනයත් සමග කෑගල්ල අවිස්සාවේල්ල මාර්ගයත් ජලයෙන් යටව තිබුණා. එනිසා එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. තද වැසි තත්ත්වයත් සමග රත්නපුර දෙහෙන කන්ද දියැල්ලෙන් මහා ජල කඳක් පැමිණේ මේ ආකාරයෙනුයි. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයත් අද ජලයෙන් යටව තිබුණා. කොස්කම ප්‍රදේශයේ පහත් පිම් රසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසනුයි. දක්ෂිණ අධිවේගී මාර්ගයේ බියකම පිවිසුමත් ජලයෙන් යටව තිබෙනවා. ඒ නිසා අධිවේගී මාර්ගයට පිවිසීමට පැමිණි වාහනවලට බාධා එල්ල වූ බවයි අප වාර්තාකරු පවසන්නේ. මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බියගම ආසන මහසමුළුවටද අයහපත් කාලකුණෙන් බලපෑම් එල්ල වී තිබුණේ මේ අයුරින්. කලවාන මතුකම ප්‍රධාන මාර්ගය බෙලියත්තවල ප්‍රදේශයෙන් ජලයෙන් යටව තිබුණා. ඒත් සමග පහත් බිම් රැසක නිවාස රැසක් ජලයෙන් යටව තිබුණේ මෙලෙසිනුයි. බැලුම්මහර ප්‍රදේශයේදී වාහනයක් ගන්වතුරේ ගසාගෙන යාම වළක්වමින් එය බේරා ගැනීමට ජනතාව දරන දැඩි උත්සාහයක දර්ශන අප වෙත ලැබී තිබෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ දර්ශනයි මේ. පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් හෙට දිනේ දිවයිනේ සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
කොළඹට පැවති අධික සුළං තත්ත්වයක් සමග විහාර මහදේවී උද්‍යානයේ ගස් කඩා වැටී තිබුණේ මෙලෙසිනුයි. ගල් අක්මීමන ගුණාමුල්ල ප්‍රදේශය හරහා හමාකිය දැඩි සුළඟකින් එම ප්‍රදේශයේ නිවස 10කට පමණ අලාභහානි සිදුව තිබුණා. ගසක් කඩා වැටීම හේතුවෙන් නුවර කොළඹ ප්‍රධාන මාර්ගය දුම්මල දෙනිය ප්‍රදේශයෙන් අද සම්පූර්ණයෙන්ම අවහිර වුණා. මතර දෙයන්දර පොලිස් වසමේ පල්ලිවෙල ප්‍රදේශයේ නිවසකට පස්කන්දක් කඩා වැටී පුත්කලින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 20 සහ 27 යන වයස්වල පසුවන්නන් බවයි වාර්තා වුණේ. යටියන්තොට පොලිස් බල ප්‍රදේශයේ සීපොත් ප්‍රධාන මාර්ගයට පස්කන්දක් කඩා වැටී ඊ රාත්‍රියේ සිට එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. එම ස්ථානය නිරීක්ෂණය කරන්නට රාජාමාත්‍ය රංජිත් සීමලා පිටියද අද දහවල් එක් වුණා. ලංකාගම පිටදෙනිය ප්‍රදේශයේ නායාමක් සිදුව තිබෙනවා. එම නායාමෙන් නිවාස දෙකකට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ. තේකර් මාන්තය කඩා වැටීම නිසා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 2කට වැඩි පාඩුවක් සිදු වී ඇති බව මහාචාර්ය වසන්ත අතුකෝරල පවසනවා. ඔහු මේ බව පැවසුවේ සියත ප්‍රවෘත්ති වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනුයි. 2013 වෙනකොට තේ අපනයනය මෙට්‍රික් ටොන් 319,700ක වගේ ප්‍රමාණයක් තිබුණා. නමුත් 2023 වෙනකොට මේක මෙට්‍රික් ටොන් 241,912 දක්වා පහළ යාමක් දැක ගන්නට පුළුවන්. රට තුල තේ නිෂ්පාදනය පහළ යාම සහ තේ අපනයනය පහළ යාම නිසා රටට කොච්චර ඩොලර් ප්‍රමාණයක් අහිමි වුණාද කියන කාරණේ අපි අධ්‍යයනයට ලක් කරා. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා 2013 සිට 2023 දක්වා කාලය තුල තේ නිෂ්පාදනය 25%කින් පහළ යාමත් තේ අපනයනය 24%කින් පමණ පහළ යාමත් මත මේ රටට අහිමි වෙලා තියෙන ඩොලර් ප්‍රමාණය කොච්චරද කියලා. ඉතින් මේ ඩොලර් ප්‍රමාණය ගණන් බැලුවට පස්සේ ඇත්තම ඩොලර් බිලියන 2.18කට වඩා වැඩි ප්‍රමාණයක්. දැන් මේ ඩොලර් බිලියන 2.18කට වඩා වැඩි ප්‍රමාණයක් අපිට අහිමි වෙනවා කියන්නේ විශාල මුදලක්. මොකද IMF එකෙන් අපිට ලැබෙන්නේ ඩොලර් බිලියන 2.9යි. ඒ කියන්නේ ඒ වටිනාකමෙන් 75%ක් විතර මෙතන අහිමි වෙලා තියෙනවා. රට ගොඩගන්න නම් ආර්ථික පරිවර්තන නීතියට ඉඩ දිය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති වැඩසටහනකට එක් වෙමිනුයි. එක්සත් ජාතික පක්ෂ කලාප සංවිධායකවරුන්ට පත්වීම් ලිපි ලබා දීම සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙනුයි. අපි තාම ආනයනය පදනම් කරගත් ආර්ථිකයන් නිසා හැම අවුරුද්දෙම අපිට විදේශ මුදල් ණය ගන්න තියෙනවා. විදේශ ණය ගන්න තියෙනවා. දැන් මේ තියෙන එකට බිලියන 80ට තවත් ඒවා වැඩි වෙනවා. ඒතකොට තව අවුරුදු 15ක් ගියොත් ආපහු මෙතෙන්ට එන්න ඕනේ නේද? කොහොමද ඒකෙන් බේරෙන්නේ? කොහොමද අපි ඉදිරියට යන්නේ? ඒකයි දැන් තියෙන ප්‍රශ්නේ. ඒකයි ප්‍රධාන ප්‍රශ්නේ. මේ රටේ තියෙන මේ ප්‍රශ්නේ වෙන මොකුත් නැහැ. හුරු අල්ලන්න එක ප්‍රශ්නයක් නෙවෙයි. අපි දැන් අලුත් නීති ගේනවා. ඔක්කොම හුරු අල්ලන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් නෙවෙයි ඔක්කොම තියෙනවා ලංකාවේ. මෙන්න මේකයි ප්‍රශ්නේ. මේකෙන් කොයි පක්ෂයටවත් පැනලා යන්න ඉඩ දෙන්න එපා. මාධ්‍යයක් මේකෙන් පැනලා යන්න හොඳ නෑ. අපි මෙතෙක් කල් මේක බේරගත්තා UMPෙන් ඇවිල්ලා මේ අනික් මන්ත්‍රීතුමන්ලා ඔක්කොම එකතු වෙලා අපි මේකෙන් බේරගත්තා. එක පක්ෂයක්වත් තාම තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කළා නෑ. ඉදිරිපත් කරන්න බෑ. ඒත් රට ගොඩ එන්න අපි ආණ්ඩුවක් හැටියට IMF සංවිධානයත් මිත්‍ර රටවල් එක්කත් ඇති වෙලා තියෙන එකඟත්වයක් අපි ඇති කරලා තියෙනවා. ඒක පාර්ලිමේන්තුවට දානවා නීතිගත කරන්න. ආර්ථික පරිවර්තන නීතිය. මෙතන තියෙන්නේ ආර්ථිකය අපි ගොඩ ගන්නවද නැත්ද? ගොඩ ගන්න සැලැස්ම මොකද්ද? ඒ සැලැස්ම අරගෙන දෙන්න කියන්නේ. ඒ ගැන කතා කරන්න කියන්නේ. මම කියන්නේ මේ පක්ෂවලට සැලැස්මක් නැති නිසා ඔක්කොම එකතු වෙලා මේ රටේ ආර්ථික පරිවර්තන නීතියට ඡන්දෙ දෙන්න කියලා මම හැම එක්කෙනාටම කියනවා. මාධ්‍යට කියනවා. විවේචනය කරන්නේ නැතුව විසඳුමක් දෙන්න. විවේචනයේ ලේසි, විසඳුම අමාරුයි.
නිදහස් පක්ෂයේ මධ්‍යම කාර්ක සභාව අද පස්වරුවේ රැසුණා. ඒ වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙනුයි. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසන්නේ නිදහස් පක්ෂ පාර්ශ්ව දෙකම තමන් පිළිගන්නේ නැති බවයි. නීත්‍යානුකූල අයිතිය ඇත්තේ දැන් තමන්ට බවයි එම සන්ධානය පවසන්නේ. ඊළඟ සුමතිපාල මහත්තයා පැත්තේ සාකච්ඡා තියෙනවා. ඔබතුමාල මෙහි සාකච්ඡා තියෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක එක පැතිවල තියෙනවා. මොකද්ද කියන්නේ? ඔක්කොම ගංගාවල් එකම මූද කියන්නේ. මේකෙන් ගංගාවල් ටික ඔක්කොම අතු ගංගා එකතු වෙන්නේ නැද්ද? එකතු වෙන එක තමයි මේ යන්නේ. මේක නීත්‍යාල කෝල නෑනේ. කවුද කියන්නේ? ඔබලා හිටපු සභාපතිතුමා. අයියෝ පොඩ්ඩක් ඔළුවේ අවුලක් තියෙන කෙනෙක් තමයි හිම කියන නම් කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද රැස්ුණේ එහි වැඩබලන සභාපති අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන්. ඒ පක්ෂයේ මුල් අස්ථානයේදී නිදහස් පක්ෂයේ ආසන සංවිධායකයන්ද එම රැස්වීමට එක්ව සිටි අතර මෙහිදී නව ආසන සංවිධායකයන්ට පත්වීම් ලබා දීමක්ද සිදු වුණා. අපට කිසිම නීතිමය බාධාවක් නැහැ මේ රැස්වීම කැඳවීම පිළිබඳව. හොඳ ප්‍රතිචාරයක් අපේ සංවිධායකවරු අපිට දැක්වුවා. මෙහිදී අපි දීර්ඝ වශයෙන් පක්ෂයේ ඉදිරි සංවිධාන වැඩකටයුතු පිළිබඳව සාකච්ඡා කරා. එසේම අද දින මීට පෙර මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් පත් කරන ලද සංවිධායකින් පැමිණ සිටි සියලු දෙනාටම මමත් ඒ පත්වීම් තහවුරු කරමින් පත්වීම් ලිපි ලබා දුන්නා. සභාපතිත්වයේ වෙනසක් ඇති වෙලා තිබුණත් සංවිධායකවරුන්ගේ ස්ථාවර තහවුරු කරමින් ඔවුන් සමග අත්වැල් බැඳ ගනිමින් පක්ෂයේ ඉදිරියට ගෙනියන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය සභාපතිත්වයට පත් කරන්න නෑ, එතුමියගේ සභාපතිත්වයට කිසිම අදහසක් නෑ. නමුත් අපි එතුමියට ගෞරවාන්විත තනතුරක් ඉදිරියේදී සකස් කරලා දෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදින් පස්සේ කොටස් දෙකක් නැහැ. සියලුම සංවිධායකවරුන්ට වර්තමාන වැඩබලන සභාපතිවරයා විදිහට නිමල් සිරිපාසිල්ල මැතිතුමා සංවිධායක පත්වීම් ටික ලබා දුන්නා. ඉතින් අද ඉඳන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකක් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන එකක්. හෙට වාර නියෝගයක් ගනීද මේකටත් විරුද්ධද? නෑ, ඉතින් ආයි ගන්න වාර නැහැ. දැන් ඉතුරුලා නැහැ. දැන් ගන්න තියෙනවා. අටවෙනිදා රැස්වීම ඇවිල්ලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. පහුගිය කාලේ තිබ්බ රැස්වීම ගැනේ තාමත් හොඳ රැස්වීමක්. පිටින් කොහෙන්වත් ගේන්නේ නැතුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවම එකතු කරගෙන අපි අම්බලන්තොට නගරේ පවත්වනවා. එතෙන්දී බලන්න පුළුවන් අපේ ශක්තිය මොකක්ද කියලා. මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රැස්වීමක් අද පස්වරුවේ පැවැත්ුණේ එම සන්ධාන මූලස්ථානයේදී. අද පැමිණි සියලුම නියෝජිතයන්ගේ අදහස වුණේ ප්‍රධාන පක්ෂ සමග ඍජු සාකච්ඡාවක් ඇති කරගෙන හැකි ඉක්මනට සන්ධානගත වෙලා ජනාධිපතිවරණයේදී අපි කටයුතු කළ යුතුයි කියලා. මේ රජයේ නියෝජනය කරන කිසිම පාර්ශ්වයක් එක්ක කටයුතු නොකළ යුතුයි කියන පැහැදිලි ස්ථාවරය අපේ සංවිධානයේ ඒ වගේම සංවිධායකින්ගෙත් තියෙනවා. අපි හැමතිස්සෙම ආරාධනා කරා ඩාලිපාරෙන් ශ්‍රී දහස් පක්ෂයේ ප්‍රශ්න විසඳ ගන්න මිසක් අලුත් කඩෙන් විසඳ ගන්න එපා කියලා. අවාසනාවකට වගේ මේ පාර්ශ්වයන් දෙකම උසාවියට යාම තුළ අප දකින්නේ විශාල අර්බුදයක්, කනගාටුවක් පාක්ෂිකයන්ගේ තියෙනවා. ඒ ඇයට සැනසුමක් හරියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අප කණ්ඩායම මේ පක්ෂයේ අනාගතය සඳහා රැකවරණය ලබා දීලා ඒ වගකීම පැහැදිලිවම අරගෙන එවනුම් ක්‍රියාත්මක වෙනවා කියීම තමයි අපිට ප්‍රකාශ කරන්නේ. ඡන්දයක් කට උඩ තියාගෙන, ජනාධිපතිවරණයක් කට උඩ තියාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මරා දැමීමේ ක්‍රියාවලිය තමයි ඔවුන් අතින් අද සිද්ධ වෙමින් තිබෙන්නේ. ඒ නිසා අපිට නිහඬව ඉන්න බෑ. ශ්‍රී ලංකා කාර්ය විදියට නීත්‍යානුකූලව අයිතියක් තිබෙන දැනට එක්සත් ජනතා නිදහස් සන්ධානයට පමණයි. අනිත් ආයතන දෙකම අපි පිළිගන්නේ නැහැ. මොකද හේතුව ඔවුන් මේ පක්ෂය වැරදි තැනකට ඇදගෙන යන්න කටයුතු කිරීම නිසා. මේ වෙලාවේ බහුතරයක් දෙනාගේ අදහස සමගි ජන බල වේගයත් එක්ක සාකච්ඡා ආරම්භ කරන්න, ඒ වගේම වාමාංශික දේශපාලනයේ නීලී සිටින කණ්ඩායමත් එක්කත් සාකච්ඡා ආරම්භ කරන්න. මෙරට කෘෂිකර්මාන්තය නූතන තාක්ෂණය සමග ඉදිරියට යා යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ත්‍රිකුණාමලයේ පැවති සමුළුවකට එක් වෙමිනුයි. සමගි ජනබලවේගයේ ගොවිජන සමුළුව අද ත්‍රිකුණාමලයේදී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්. අද දවසේ අපේ රටේ කෘෂිකර්මාන්තය නූතන තාක්ෂණයත් එක්ක ඉදිරියට ගිහිල්ලා නැහැ. ලෝකේ කෘෂිකර්මාන්තය දියුණු වෙනවා. හැබැයි අපේ රටේ ගොවියා දිනෙන් දින දුප්පත් වෙනවා. මෙහෙම වෙන්නේ කොහමද? ඒකට ප්‍රධානතම හේතුව තමයි කෘෂිකර්මාන්තය කියන විෂය පිළිබඳව විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තු තියෙනවා. විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තියෙනවා.
විශාල ප්‍රමාණයක් නිලධාරීන් ඉන්නවා. නමුත් නිසි ප්‍රතිපත්තියක් නැහැ. නිසි වැඩපිළිවෙලක් නැහැ. ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියක් නැහැ. මේ වසර තුල මේ රටේ දේශපාලන හැරුම් ලක්ෂ්‍ය ක්‍රියාත්මක වෙනකොට මේ රටේ සෑම භෝග වගාවක්ම දියුණු කරන්නට කෘෂිකර්මාන්ත ජාතික ප්‍රතිපත්තියක් හරහා රටේ කෘෂිකර්මාන්තය නව තාක්ෂණය ඔස්සේ ඉහළ මට්ටමකට ගෙන යාම සඳහා විශේෂිත ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපනය කරලා දිස්ත්‍රික්ක මට්ටමින් ගොවිජන කේන්ද්‍ර මට්ටමින් ගොවි සංවිධාන මට්ටමින් මේ රටේ ගොවිතැන දියුණු යුගයක් කරා ගෙන යන වැඩපිළිවෙලට අපි නායකත්වය ලබා දෙනවයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පෙරවරුවේ පැවැත්ුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවා තිබූ පක්ෂ සමාජිකත්වය නිදහස් කිරීමට ප්‍රත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වුණා. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාරගේ අත්හිටුවා තිබූ පක්ෂ සමාජිකත්වය නිදහස් කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් ඔහුගේ පක්ෂ සමාජිකත්වයේ සම්බන්ධයෙන් සිදුකරනු ලබන විනය පරීක්ෂණ තවදුරටත් පවත්වාගෙන යාමටද එහිදී තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. දැන් රටවට අපුවත් කිහිපයක් කෙටියෙන්. පෞද්ගලික බස් රථයක් සහ ලංකම බස් රථයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ඒ පානතුර බස් නැවතුම්පල අසන්නයේදී අනතුරින් බස් රථයේ ගමන් කරමින් සිටි රිය සහායක මියගොස් ඇති අතර තවත් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ පානතුර ඩිපෝවට අනයුක්තව සේවය කරන රිය සහායකයෙකු බවටයි වාර්තා වන්නේ. අනතුර සිදුවීම සමග පෞද්ගලික බස් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. බදුල්ල හාලියැල නිල්බෝවිල්ල ප්‍රදේශයේදී අනතුරක් සිදුව තිබෙනවා. ලංකම බස් රථයක් සහ ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. යාපනය කයිට්ස් සින්නමඩම ප්‍රදේශයේදී පොකුණකට වැටි එකම පවුලේ ගැහැණු දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 11ක සහ වයස අවුරුදු 6ක දරුවන් දෙදෙනෙකුයි. පොලිසියට ලද තොරතුරකට අනුව සිදු කළ පරීක්ෂා කිරීමකදී දැරියන් දෙදෙනාගේ සිරුරු සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. කැලණිය විශ්වවිද්‍යාලයේ වාණිජ්‍ය හා කළමනාකරණ අධ්‍යන පීඨයේ විද්‍යාර්ථීන් අකුර නමින් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. ඒ කුරුණෑගල රිදී බලවත්තල ප්‍රාර්ථනා විද්‍යාලයේ දරුතරයන් වෙනුවෙනුයි. මීට සමකාමීව පාසලට අවශ්‍ය කරන ඉගෙනුම් උපකරණ ලබා දීමක්ද සිදු කෙරුණා. රන්ගිරි දඹුලු ජාතික පාසලේ වසරක් පාසා සිදුකෙරෙන සංඝගත මහපිරිත් දේශනාව ඊයේ පැවැත්වුණා. විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය සිසු දරුවන් සහ ආදි සිසුන් හට ආශිර්වාද ප්‍රාර්ථනා කරමිනුයි මෙම පිරිත් දේශනාව සිදුකෙරුණේ. පිණ්ඩපාත චාරිකාවේ යෙදුණු සියක් නමක් භික්ෂුන් වහන්සේලාට දානය පිරිනැමීමේ පින්කමක් පසුගියදා පැවැත්වුණා. ඒ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ශාසනාරක්ෂක බලමණ්ඩලය එක්වයි මෙය සංවිධානය කර තිබුණේ. මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය රසායනාගාර තාක්ෂණ විද්‍යා වෘත්තීය වේදින් සංවිධාන කරන ලද සෞඛ්‍ය වෛද්‍ය ප්‍රදර්ශනයක් පසුගියදා පැවැත්වුණා. ඒ මහනුවර ජාතික රෝහල් පරිශ්‍රයේදී මහනුවර ජාතික රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දුගේ උපදෙස් මතයි මෙය සිදු කෙරුණේ. ඒ සමගින් රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ රාත්‍රියක්.